මාසයක් පුරාවට විසයිවිස ලෝක කුසලාන තරඟාවලිය පැවැත්තුණා. ඉතින් දිනපතාම වාගේ තරඟත් පැවැත්තුණා. ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ලෝක කුසලානේ අවසන් වුණාට පස්සේ ටිකක් පළු ගතියක් දැනෙන්නට පුළුවන්. ඒ සැබෑම ක්‍රිකට් ප්‍රේමියෙක් නම් එහෙම එකක් වෙන්නට පුළුවන්. මොකද ලෝකයේම සහභාගී වුණු දැවැන්ත තරඟාවලියක් අවසන් වූවහම පොඩි හිස් බවක් දැනෙනවා. නමුත් ඉතින් ක්‍රිකට් ක්‍රීඩාව අවසන් නැහැ. දැන් නැවතත් ද්විපාක්ෂික තරඟාවලි ආරම්භ වෙනවා. මේ මාසයේදී තරඟාවලි කිහිපයක්ම පැවැත්වෙනවා. නොවැම්බර් 30 වෙනිදා දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුළ පැවැත්වෙන තරඟාවලි සම්බන්ධයෙන් පොඩි මතක් කිරීමක් කරන්න තමයි සූදානම් වන්නේ. ඉතින් ඒ අතර ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන තරඟාවලියක් පැවැත්වෙනවා තරඟ තුනක්. එය ආරම්භ වන්නේ නම් 25 වෙනිදා. ඉතින් ඒ 30 වෙනිදායින් අවසන් වෙනවා. කොහොම වුණත් ලෝක කුසලානෙන් පසුව ආරම්භන පළවෙනි තරඟාවලිය තමයි ඕස්ට්‍රේලියා එංගලන්ත එක්දින තරඟාවලිය. මේ පැවැත්වෙන්නේ ඕස්ට්‍රේලියාවේදීමයි. ඉතින් 17 වෙනිදා ආරම්භ වීමට නියමිතයි පළවෙනි එක්දින තරඟය ශ්‍රී ලංකාවේ වේලාවෙන් 8:50ට. ඊළඟ තරඟාවලිය තමයි නව ශ්‍රීලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වෙනවා තරඟාවලියක්. ඉන්දියානු කණ්ඩායම නව ශ්‍රීලන්තයේ සංචාරයක නිරත වෙනවා. 20-20 තරඟාවලිය තමයි පළමුවෙන්ම. ඉතින් පළවෙනි 20-20 තරඟය පැවැත්වෙනවා 18 වන සිකුරාදා ශ්‍රී ලංකාවේ වේලාවෙන් දවල් 12ට. ඉන් අනතුරුව නැවතත් ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර දෙවන එක්දින තරඟය 19 වෙනිදා. 20 වෙනිදා දෙවන 20-20 තරඟය නව ශ්‍රීලන්තය සහ ඉන්දියාව අතර. 22 වෙනිදා තුන්වන හා අවසාන එක්දින තරඟය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර. 22 වෙනිදා තුන්වන හා අවසන් 20-20 තරඟයේ නව ශ්‍රීලන්තය සහ ඉන්දියාව අතර. 25 වෙනිදා පළවෙනි එක්දින තරඟය ආරම්භ වෙනවා නව ශ්‍රීලන්තය සහ ඉන්දියාව අතර. ඒ වගේම ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පල්ලෙ කැලේදී 12:30ට ආරම්භ වීමට නියමිතයි පළවෙනි එක්දින තරඟය. ඒ වගේම 27 වෙනිදා නව ශ්‍රීලන්තය සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය. 27 වෙනිදා නැවතත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පල්ලෙ කැලේදී 12:30ට දෙවන එක්දින තරඟය. 30 වෙනිදා තුන්වන හා අවසන් එක්දින තරඟය නව ශ්‍රීලන්තය සහ ඉන්දියාව අතර. ඒ වගේම ශ්‍රී ලංකාවේ තුන්වන හා අවසන් එක්දින තරඟය ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර. ඒ වගේම ආරම්භ වීමට නියමිතයි තවත් තරඟාවලියක් නොවැම්බර් 30 වෙනිදා. ඒ කොදෙව් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරයේ පළවෙනි ටෙස්ට් තරඟය එසේ ආරම්භ වෙනවා. ඉතින් නොවැම්බර් 30 දක්වා නැත්නම් නොවැම්බර් මාසයේ ඉතිරි භාගය නැත්නම් ඉතිරි සති දෙක ඔය විදිහට තමයි ක්‍රිකට් ලෝකයේ ගතවීමට නියමිතව තිබෙන්නේ. ඉතින් තරඟ 13ක් වගේ සම්පූර්ණ ක්‍රිකට් තරඟාවලි පැවැත්වීමට නියමිතයි. එයින් තරඟ 3ක් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමටත් නියමිතයි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.